விஸ்வகமன அங்கம் 19. ஈஸ்வரிக்கு விக்னா குழுவினரால் ஆபத்து ஏற்படும் என எண்ணும் பானுக்கை ஈஸ்வரியை அங்கிருந்து வெளியேற்றி ஊரில் இருக்கும் தனது வீட்டுக்கு அழைத்துச் செல்ல ஏற்பாடு செய்கிறான். இதேவேளை பானுக்கவின் நடவடிக்கைகளை கண்காணிக்க நியமிக்கப்பட்டிருக்கும் விஜய்சிங்க அப்சராவின் வீட்டுக்கு செல்கிறான். பானுக்கவோடு ஏற்கனவே ஈஸ்வரி அங்கிருந்து வெளியேறிவிட்டதை அறியும் விஜய்சிங்க அது பற்றி மேலதிகாரிக்கு அறிவிக்கிறான். ஈஸ்வரியோடு பானுக்க ஊருக்கு செல்லும் அதேவேளை இது பற்றி எதுவுமே தெரியாத பானுக்கவின் தாயார் தனது மகனுக்கு கூடிய விரைவில் திருமணம் முடித்து வைக்க மணமகள் ஒருவரை தேடுகிறாள். කියන විදිහට ඊශ්වරීව අප්සරලා ගෙදර නවත්තන එක යාගේ ජීවිතේ තර්ජනය. පුළුවන් තරම් ඉක්මනින් යාව එතනින් ඉවත් කරන්න වෙනවා. ඊළඟට කොහෙද නවත්තන්න කියන එක ප්‍රශ්නේ. අප්සරලා අම්මා හොඳටම බය වෙලා ඇති. ඒ මිනිස්සු ගෙදර යන්න කිව්වට දොස් කියන්න බෑ. මන් නිසා මේ මිනිස්සු තමාරු වැඩුනේ. දැන් කොහෙද අපි ඊශ්වරීව නවත්තන්නේ? මන් තීරණය කරා ඊශ්වරීව අපේ ගෙදර ගෙනියන්න. දැන් අම්මත් ඉන්නේ මෙහෙනේ. ඒකනම් හොඳයි. අම්මා මාසයක් වුණත් මෙහි නවත්ත ගන්න එක මම බලා ගන්නම්. එහෙනම් සිසුර මාමට හිංසරේ මේ විස්තරය කියන්න. මං තාම ටිකින් පිටත් වෙනවා. පරිස්සම්. போட்டோ கடைக்கு போயிருந்தால் இந்நேரம் வந்திருக்கும். மனுஷ எங்களை ஏச்சு போட்டு அடியா வீட்டுக்குள்ள போகவும் மனுஷன் சத்தம் போடுதென்றால் அதாவது சனம் கூடிடும். அதில் தான் ஈஸ்வர் இல்லைன்றது நான் வெளியில் வந்துட்டேன். அது சரியண்ண. தச்சையெல்லாம் ஈஸ்வரி வீட்டுக்குள்ளே இருந்திருந்தாலும் பானுக்கு ஃபோன் பண்ண சான்ஸ் இருக்கேண்ண. அவள் வீட்டு இருந்தாலும் இல்லாட்டியும் நிச்சயமாக இன்றைக்கு இடத்தை மாற்றிக்கொள்வாள். நீர் அவளை ஃபாலோ பண்ணி கொண்டே இருக்கும். இல்லாட்டா நாங்கள் இவ்வளோ காலம் கஷ்டப்பட்டதெல்லாம் ஒரு பிரயோசனமும் இல்லாமல் போயிடும். நீர் ஒருக்க இருந்து வெயிட் பண்ணி பார்த்து போட்டுவார். சரி நான் வரேன். கவனமா
ඇයිලා මේ මේ විදියට අපිට කවෙන්න කිව්වේ? තව ටික අපිත් අමාරු වෙනවා. ඇන්ටි බයයි කියලා කිව්වේ නැත්නම්. ඊශ්වරිය මෙච්චර කාල බලාගත්තද? ඇන්ටි අප්සරාට පුරා කිස්තෝ. ඔක මොකද බානුකයි? කොහොම හරි ප්‍රශ්න ටික මුලින් ඉස්සන ගල බලන්න. අපිත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා. කොහෙන්ද ගියා? ඔයා අප්සරා නේද? අපි හොඳටම දන්නවා ඔයා ඊශ්වරීගේ හොඳ යාළුවෙක් කියලා. මෙමෙ අපි ආවේ රාජකාරියකට. අපිට තව වැඩ තියෙනවා. කරුණාකරලා කියන්න ඊශ්වරී ඉන්නේ කොහෙද කියලා. අපි දන්නේ නැහැ. ඊශ්වරීට නවාතැන් දීපු එක ඔගොල්ලෝ කරපු ලොකු වැරද්දක්. බානුක තමයි ආව මෙහි නතර කෙරුවේ. ඊට පස්සේ බානුක තමයි ආව මෙහින් එක්කන් ගියේ. කොහටද? අපි දන්නේ නැහැ මේ මොකද. අපිට ඔගොල්ලන්ගෙන් ඊශ්වරී ගැන දැනගන්න කරුණු ගොඩක් තියෙනවා. කරුණාකරලා ඒ ඔක්කොම කියන්න. තේරුණා? අපේ ලොකු හාමුදුරුවෝ දැන් කොහොමද? දැන් ගොඩක් හොඳයි. මාමලා ගෙදර නැවතුනේ. එහෙනම් නුනු මහත්තයලා ටික වාඩි වෙලා ඉන්න. මම බොන්න මොනවා හරි සූදානම් කරන්න. දැන් මොකද බානුක අපි කරන්නේ? දැන් ඉතින් මොනවා කරන්නද? එන දෙයකට මුණ දෙනවා. අපි එතනට යන පැය දෙකකට විතර කලින් බානුකේ කෙල්ලව එතනින් අරන් ගිහිල්ලා සර්. මොනවා?
බානුක කාගෙන්ද මේ හැංගෙන්න හදන්නේ? මං එයාට දෙන්න පුළුවන් අන්තිම chance එක දීලා තියෙනවා. කාගෙන්ද මේ නිවුස් එක බානුකට ගියේ? නිවුස් එක ගියේ නැස. කෙල්ලට සංවිධානයෙන් තර්ජන වෙත් තියෙනවා. ඊට පස්සේ බානුක කෙල්ල වෙතෙනින් අරන් ගිහින් තියෙනවා. I see. වහාම මිනිහා ඇරස් කරන්න ඕන. මම ස්පෙෂල් ලෝඩර් එකකින් මිනිහා ඉන්ටර්ඩික්ට් කරනවා. රයිට්? මේ බෙහෙත් ටික බීලා ඉවර වෙලා ආපහු ඩොක්ටර් හම්බ වෙන්න යනකම් අක්ක පොඩ්ඩක් මෙහෙ විවේකීව ඉන්න. බානුක ගැන උච්චර හිතන්න යන්න එපා. එයාට ගෙදර එන්න බැරි තරම් මොන රාජකාරියක්ද? බානුකට වෙන මඟුලක් කතා කරන්න ඕන. මේ දවස්වල යාගෙන් ඔය වගේ ප්‍රශ්න අහන්න යන්න එපා. එයා ඉන්නේ ගිනි ගොඩක් මැද. ඒ ඇයි? රස්සාවේ ප්‍රශ්න නිසා වෙන්නේ. රස්සාවේ මොන ප්‍රශ්නද? එයාට ඇත්තටම දෙමළ කෙල්ලගේ ප්‍රශ්න වෙන්නේ නැති. ඊශ්වරීගේ ගතිගුණ දැනගෙනද අක්කා මේ සම්බන්ධයට විරුද්ධ වුණේ? ගතිගුණ කොහොම වුණත් එයා සිංහල නෙමෙයිනේ. මට පේන විදිහට නම් බානුකට ඒ ළමයා හිතෙන් අයින් කරගන්න බැරි පාටයි. කොහොමටත් දෙමළ කෙනෙක් කසාද බැන්දොත් පස්සට එක එක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ප්‍රශ්න ඇති වෙනවා නම් සිංහල කෙනෙක් බැන්දත් ප්‍රශ්න ඇති වෙනවා. හොඳයි. මල්ලිට සහතික වෙන්න පුළුවන්ද? බානුක ඔය ළමයා බැඳගත්තු ජීවිතේ සතුටින් ගෙනියන්න පුළුවන් ඒද කියලා. අක්කගේ අසනීපෙට දෙපාරක්ම පිටින් ලේ ගන්න සිද්ධ වුණ බව අක්කා දන්නව නේද? ඒ දෙපාරම ලේ ගත්තේ කාගෙන්ද කියලා දන්නවද? ලේ දුන්නේ ඊශ්වරී. කවදද අපි පරම්පරාවට දෙවන ලේකරුවන් උනේ? බොහොම දිනක් හිතාගෙන ඉන්නේ ඔහොම තමයි. ඒ වුණත් දෙමළලේ නොවුණත් වෙන කාගේ හරි ලේ කලවම් වෙලා තියෙනවද කියලා කවුද දන්නේ? අවුරුදු 500ක් විතර තිස්සේ පෘතුගීසිකාරයෝ, ලන්දේසිකාරයෝ, ඉංග්‍රීසිකාරයෝ මේ පුංචි රටට ගොඩ බැස්සානේ. ඒ අය ගෑනු වර්ගන ආවෙත් නැහැ. යථාර්ථය තමන්ට අවාසි වෙනකොට හුඟ දෙනෙක් ඒක පිළිගන්න කැමති නැහැ. ඒක මිනිස් චරිතයේ තියෙන ලොකු දුර්වලකමක්. බාන්කේ ලීට වෙලා වලිනාවුගේ කාමර පිළියෙල මයිසර කාමර පිළියෙල පොඩක් කියවන්න ඕන. Good night. Night. නොනනි දාගන්නේ නැද්ද? මට නිදිමත නැහැ.
ඒක කදාගෙන බොන්නේ හිටනා. කුංචි නෝන කාමරේ දැන්න මම හදාගන්න. අනේ පාලේලාවති. වාගේ නිදේ ගන්න. මම හදාගන්න. සයිමන් සුදා කොයිෂරි නෝනා ලීලවති තේ අරන් ගියා දැන් නැගිටලා ඇති ආ ඒක නෙමෙයි මම මේ ඔබට කියන්න හිටියේ ඊශ්වරි නෝනා මේ නැවතුණු විත්තිය ලොකු හාමුදුරුවෝ දැනගන්න ඉඩ තියන්න එපා අනේ නෑව මම කියන්නේ ඒක නෙමෙයි ලීලවතිට ඒ ගැන කියපන් හරි හරි මම කියන්නම් කියන්නේ පයි කියලා යෝධියෝ කිව්වේ ආ කියන්නේ ඇරි 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 ඉතින් ඔබ බානු සම් ගෙදර ආවේ නේ බානුක දැන් කොහෙද ඉන්නේ ඒ මොකටද මට කියන්නේ යා කොහෙද ඉන්නේ කියලා? යා වත්තටම කොට ගන්න ඕඩරයක් දීලා. මාවත් හරි අමාරුකම වෙන්නේ. අමාරුකම වෙන්නා? යා වත්තටම කොට ගන්න ඕඩරයක් දීලා. එයා හොයන්න මාවත් දාලා. හරි ප්‍රශ්නයක් නෙවුනේ. තියෙන හිතවත් කමහන්දයි මං සිතර හම්බෙන්න ආවේ. මට කියන්න බානුක දැන් කොහෙද ඉන්නේ කියලා. එහෙනම් සිසර කියන්නේ මේ කිසි ප්‍රශ්නයක් නැහැනේ අර කෙල්ලව ඉදිරිපත් කරානවා. විසඳ ගන්න බැරි ප්‍රශ්නයකට මෙයා මැදි වුණේ. මයියන මට හිතා ගන්න බැරි බානුක ගැන මට මොහොයන් වෙච්ච එක. ஹலோ நான் ஈஸ்வரி பேசுகிறேன் ஆ ஈஸ்வரி என்ன இது திரும்பவும்
நான் இப்போ கடும் பிரச்சனையில் ஆளாகியிருக்கிறேன். வெளியூர் போகிறதா முடிவெடுத்திருக்கிறேன். ஆ, நான் ஒருக்கா அம்மாவுக்கு பீசா செய்து கொடுத்தும் நீர் வெளிநாட்டுக்கு போகாமல் விட்ட நீர் தானே? அதுக்கு உனக்கு ரொம்ப தேங்க்ஸ். போகாமல் விட்ட காரணம் பானுக்கு என் வாழ்க்கையை சேஞ்ச் பண்ணிட்டாரு. நான் எல்லாம் கேள்விப்பட்டேன். ஆனாலும் நீ செய்தவர் எல்லாத்தையும் என்னால் அனுமதிக்க முடியாது. உண்மை விளங்கின போது மாற வேண்டிய நிலைமை ஏற்பட்டது. திரும்ப வெளிநாட்டு போக வேணும்னு நினைக்கிறேன். கூடிய சீக்கிரம் பானுக்கும் எனக்கும் போறதுக்கு விசா செய்து தாரோம். சரி, செய்து தாரன். உங்களுடைய முழு விவரங்களையும் எனக்கு டீட்டெயில்ஸாக தாரு. சரி, ஓகே.